දිනේෂ් මේ අපේ මේ අන්තිම විකට් දෙක 89ක් ලකුණක් 89ක් ගහලා තිබ්බා උඩ හරිය මේ නොගහලා ලකුණු ගන්න ගහන්න නැති හේතුව මොකද ඔකට ඒකට බෑඩ් බැටින්ද මොකද්ද කියන්න පුළුවන් කට මම හිතන්නේ අපේ පිටිකරුවන් try කරලා ලකුණු රැස් කරන්න ඉතින් අවාසනාවන්ත විදියට සමහර පිටිකරුවන් දැවී ගියා ඉතින් විශේෂම දේ තමයි අන්තිම එක දෙකට ඔබ කිව්ව වගේ ලකුණු 85ක් ඇඩ් කරපු එක ඉතාමත් ලොකු දෙයක් මොකද අපි දන්නවා පාකිස්තානයේ පන්දු යවන්න ඉතාමත් හොඳ තත්ත්වයක තමයි ඉන්නේ ඉතින් මම හිතන්නේ අපිට මේ ඉනින් එකෙන් ඒ පොසිටිව් දේ අරගෙන අපේ වුණ මිස්ටේක්ස් හදාගෙන ඊළඟ ඉනින් එකට ලෑස් වෙන එක තමයි මම හිතන්නේ අපි කරගන්න ඕනේ දන්නවා යශීර් ෂා ලංකාවට එරෙහිව හුඟක් හොඳට සිරා කරන ක්‍රීඩකයෙක් යා ටෙස්ට් තරඟ 6කදී කඩුලු 42ක් අරන් තියෙනවා මේ තරඟයේ හැර දැන් අදත් මාස 11කට පස්සේ සෙල්ලම් කරලා පළවෙනි තරඟයේදී පළවෙනි ඉනිමේදීම කඩුලු දෙකක් දවා ගත්තා ඕගොල්ලන් කණ්ඩායමක් හැටියට මොකක්ද කරන්නේ මේ යශීර් ෂා වගේ කෙනෙක්ව කවුන්ටර් කරන්න ඔව් අපි හැමෝම දන්නවා ඔබ කිව්වා වගේ යශීර් ෂා ඉතාමත් හොඳ පන්දු යවන්නේ ඔව් නැවත කාලයකට පස්සේ තමයි ඔව් ජාත්‍යන්තර තරඟ ක්‍රීඩා කරන්න පැමිණේ. ඉතින් අපේ කණ්ඩායමේ ශෛලස්මක් තියෙනවා ඌට කොහොමද ක්‍රීඩා කරන්න කියලා. ඉතින් මං හිතන්නේ අපි එහෙම හොඳයි කියලා හොනෝට වැඩිය අපි රෙස්පෙක්ට් කරන්නත් හොඳ නැහැ. ඉතින් එක එක්කෙනාගේ තියෙනවා පිතිකරණයේ යෙදෙන ස්ට්‍රෝං ටැංක්. ඉතින් තමන්ගේ විදියට කොහොමද යාව ටැකල් කරන්න කියන එක තමයි අපි බැටින් යුනිට් එකක් විදියට තරඟයට තලින් කල්පනා කරේ. ඔබ ඉතාමත් හොඳින් ලකුණු අතරට පිවිසියා මේ තරඟයට ඇත්තටම අවසනාවන්තයි ශතකයක් අපි හිතුව මේ තරඟේ ලබා ගන්න පුළුවන්යි කියලා. දිනේෂ් චන්දිමාල්ගේ පිටිකරණයේ මේ නැවත ආගමනයක් වෙලා තියෙනවා. මොකද ඔබේ මේ මේ වගේ සාර්ථක වෙන්න මේ තරඟ දෙකෙන් ඔබ පෙන්වුවා ඔබ ඉතාමත් පරිණතයි. ඔබට පුළුවන් ඕනම අවස්ථාවක කණ්ඩායම් වෙනුවෙන් ඕනම විදිහකට ක්‍රීඩා ගන්න. මොකක්ද මේ වෙනසට හේතුව? මොකද ඔබ මේ දක්වා මේක වැඩි දියුණු කරගන්න පෞද්ගලික කාලෙක ඉතරේ කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න. මං හිතන්නේ ක්‍රිකට් ගහනවා නම් අපි මෙන්ටලි ස්ට්‍රොං වෙන්න ඕනේ. ඉතින් මං හිතන්නේ මං කණ්ඩායමේ සමහර තරඟ ක්‍රීඩා කරා, සමහර තරඟ ක්‍රීඩා කරේ නැහැ, සමහර වෙලාවට කණ්ඩායමෙන් එළියේ හිටියා. ඉතින් අන්තිමේදී අපි විශේෂයෙන්ම පිටිකරුවෙන් නම් අපි ලකුණු රැස් කරන්න ඕනේ කණ්ඩායමේ රැඳී ඉඳින්න. ඉතින් මං හිතන්නේ මම හුඟක් මගේ ටෙක්නික් පැත්ත වගේම කොහොමද මම මනසින් රිලැක්ස් වෙ ඉන්නේ කියන එක තමයි හැම වෙලෙම කල්පනා කරන්නේ. ඉතින් ඒ දේවල් තමයි කරේ. ඉතින් ඔපචුනිටි එකක් හම් වෙනකම් බලාගෙන හිටියා. ඒක ග්‍රැබ් කරගන්න පුළුවන් වුණ එක ගැන ගොඩක් සන්තෝසයි. චන්දි, ගිය තරඟේ ඔබගේ එෆර්ට් එක ගැන යම් කිසි දෙයක් කතා කරන්න අපිට ලැබුණේ නැහැ. යම් කිසි දෙයක් ප්‍රකාශ කරපුවා නම් ලබාගත් ද්වෛත ශතකය ගැන ගොඩක්ම සන්තෝසයි. මොකද ඒ ද්වෛත ශතකය මගේ පළවෙනි ශතකය. ඒ වගේම විශේෂයෙන්ම කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් මට ලකුණු රැස් කරන්න පුළුවන් වීම ගැන ගොඩක් සන්තෝෂ වෙනවා. ඉතින් ඒ වගේම ටේල් එන්ඩ් එක අපේ බැටින් ලයින් අප් එකේ මම හිතන්නේ ඒගොල්ලොන්ගේ සහයෝගය තිබුණ නැත්නම් මට ලකුණු 200ක් එදා රැස් කරගන්න බැරි වෙන්න තිබුණා. ඉතින් මම හිතන්නේ මේක ඒක කණ්ඩායමෙත් අන්තිම පිටිකරුවන්ගෙත් එෆර්ට් එකක් කිව්වොත් නෙවෙයි. ඉතින් ඒකෙන් මම උපරිම පල නෙලා ගත්ත කියලා මම හිතනවා කණ්ඩායමට අවශ්‍ය ලකුණු රැස් කරලා දීලා. ඔව් චන්දි, ඒ 200ත් එක්කම අදත් ඔබ ගොඩක් අමාරු ෂොට්ස් වලට ගිහිල්ලා ඒ ෂොට්ස් කියන්නේ ගොඩක් බවුන්ඩරිස් රැස් කරන්න පුළුවන් වුණා ටේල් එකත් එක්ක බැට් කරන වෙලේ. ඔයාට මතකද මේ වගේ ෆෝම් එකක ඉන්න කාලයක් ඔයාට ටෙස්ට් ක්‍රිකට් වල? ඔව් මම හිටියා කලිනුත් ටෙස්ට් ක්‍රිකට් වල මේ වගේ ෆෝම් එකක. ඉතින් ගොඩක් සන්තෝසයි. අමාරුකම් තියෙනවා. ඉතින් ඒ අමාරුකම් වලදී අපිට සමහර වෙලාවට උදව්ව අවශ්‍ය වෙනවා හැමෝගෙන්ම. ඉතින් මම හිතන්නේ මම
මගේ ෆැමිලියකෙන් මගේ බිරිඳගෙන් ඒ වගේම මගේ ඇත්ත ෆෑන්ස්ලගෙන් ඒ වගේ මගේ ටීම්මේට්ස්ල මගේ කෝචින් ස්ටාෆ් එකේ හැමෝගෙම ඒ සහයෝගය හම්බුණා. ඉතින් මම හිතන්නේ ක්‍රීඩකයෙක්ට අවශ්‍ය එක තමයි තමන් වැටෙන වෙලාවේදී තමන්ට අතක් තමයි ඕනේ. නැත්තම් ක්‍රිටිසයිස් කරනවා නම් මං හිතන්නේ හරි අමාරුයි. මොකද අපි ක්‍රීඩකයන් විදියට මැදට යන්නේ නැහැ, ලකුණු නොලබා ඉන්න හරි විකට් නොගන්න හරි. ඉතින් අපි හැමෝම යන්නේ දක්ෂතා අතරට එන්න. ඉතින් මං හිතන්නේ සහයෝගය හැමෝගෙම වැදගත්. ඉතින් ගොඩක් සන්තෝෂයි දක්ෂතාවයන් ගැන. චන්දේ සුභපතන, විශේෂයෙන්ම ද්විත්ව ශතකයට සාද ක්‍රීඩා කරපු ෆයිටින් නොක් එකට චන්දි කියන්න පුළුවන්ද පළවු අද වෙනුවට තන තීරුව සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියානු පළවෙනි ටෙස්ට් තරගයට හා සමානද, නැත්නම් ඔස්ට්‍රේලියාවේ දෙවෙනි ටෙස්ට් තරගයට හා සමාන තනතිල්ලක්ද ලැබිලා තියෙන්නේ කියන කාරණාව කියන්න පුළුවන්ද? ඔයා තමයි වැඩිපුරම වේලාවක් කඩුල්ලේ රැඳී සිටි ක්‍රීඩකයා. මං හිතන්නේ පළවෙනි තනතිල්ල වගේ නෙමෙයි, දෙවෙනි තනතිල්ල වගේ නෙමෙයි. මං හිතන්නේ ඒ දෙක මැද තියෙන තනතිල්ලක් තමයි මට පිටිකරණයේදී තේරුණේ. ඒ කියන්නේ හුඟාක්ම දඟ කැවෙන්නේ නැහැ, හුඟාක්ම විකට් එක දඟ නොකැව ඉන්නෙත් නැහැ. ඉතින් පන්දුවත් දෙකක් දඟ කැවෙනවා. ඉතින් මං හිතන්නේ වෙනස්ම ආකාරයේ තනතිල්ලක් තමයි මේ තරගයට අපිට ලැබිලා තියෙන්නේ. ඉතින් මම හිතන්නේ පිටිකරුවන් විදියට අපි දැන් සමහර වෙලාවට අපි ලකුණු 30ක් 40ක් ගත්තම අපිට පිටිකරුවන් විදියට ඒ පන්දුව එක තැනකට වැටුනම එතනින් ලකුණු රැස් කරන්න ලේසි. නමුත් මේ තනතිල්ල අපි ලකුණු 50ක් 60ක් ගහලා හිටියත් අපිට ඒ වගේ විශ්වාසයෙන් ගහන්න පුළුවන් තනතිල්ලක් නෙමෙයි. ඉතින් මම හිතන්නේ ඒක තමයි මම අද දවසේදී මේ තනතිල්ලෙන් දැකපු ලොකුම වෙනස. පකිස්තානයේ වේග පන්දු යවන්න 3 දෙනෙක් එක තමයි මේ තරගයට ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ තනතිරුවේ ස්වභාවයත් එක්ක ඔයා හිතනවාද ඒක ඒගොල්ලන්ට ඇඩ්වාන්ටේජ් එකක් වුණා කියලා, සහ අපිට ඒගොල්ලන්ව ලකුණු 250කට අඩුවෙන් නවත්ත ගන්න පුළුවන් වෙයි කියලා ඔයා හිතනවාද මේ තනතිරුවේ ස්වභාවයත් එක්ක? මම හිතන්නේ ඔවුන්ගේ කණ්ඩායම කරලා තියෙන්නේ පන්දු යවන්නම් වැඩි කරලා තියෙනවා. ඉතින් ඔවුන්ගේ පිටිකරුවන් බැලුවොත් අපි කියනවා අර හොඳම පිටිකරුවන් ඉන්නේ 5 දෙනෙක් පමණයි ඔවුන්ගේ කණ්ඩායමේ. ඉතින් අපිට හෙට උදේ කඩුලු දෙකක් ගන්න පුළුවන් වුණොත් මං හිතන්නේ ලොකු අවස්ථාවක් තියෙනවා ඔවුන්ව අඩු ගානකට සීමා කරන්න. ඉතින් අපිට ලකුණු 30ක 40ක ලීඩ් එකක් ගන්න පුළුවන් නම් ඉතාමත් ලොකු දෙයක්. එහෙම නැතුව හරි ඔබ කිව්වා වගේ ලකුණු 250කට අඩුවෙන් තියන්න පුළුවන් නම් ලොකු දෙයක්. ඉතින් වැදගත්ම දේ තමයි හෙට දවසේදී පළමුවෙනි පැය, ඒ පැය අපි පන්දු යවන ආකාරයට තමයි හෙට දවස අපේ පැත්තට හොඳ වෙනවද නරක වෙනවද කියලා මං හිතන්නේ තීරණය වෙන්නේ. චන්දි, අපි එක දිගට ක්‍රීඩා කරන 3 වෙනි තරගය ගාල්ල ක්‍රීඩාංගනේ. ඉතින් මේ තනතිරුවේ අපි කාසියවාසී දිනාගෙන පළමුව පන්දුවට පහර දීලා ලබාගත් ලකුණු ප්‍රමාණය ගැන සෑහීමකට පත් වෙනවද ඔබ? විශේෂයෙන් ගාල්ලේ පළමුවෙනිම ගොඩක්ම වැදගත් මේ අවස්ථාවේ. ඔව්, මම හිතන්නේ ලකුණු ගාන ගැන සීමාවකට පත් වෙන්නේ නැහැ. මං හිතන්නේ අපිට ලකුණු 300ක් කණ්ඩායමක් විදිහට රැස් කරගන්න පුළුවන් වුණා නම් මං හිතනවා අපි කණ්ඩායමක් විදිහට සතුටු වෙන්න පුළුවන් කියලා. ඉතින් මට තාම හිතෙන්නේ අපි ලකුණු 70ක් 80ක් ෂෝට් මේ ඉනින් එකේ කියලා. නමුත් අපිට ඒක අල්ලගන්න පුළුවන් අපේ පන්දු යවන්නන් හෙට හරියාකාරව පන්දු යවුවොත් ඒ උන මිස්ටේක් එක හදාගෙන අපිට මේ තරගයට නැවතත් පැමිණෙන්න පුළුවන් තරගයේ ජයග්‍රහණය කරන්න. චන්දි, මට කියනකෝ මේ ඔබ ඔස්ට්‍රේලියාට ලකුණු 200ක් ලබා ගත්තා. අද ලකුණු නැවතත් ශතකයට ආසන්න වෙලා ලකුණු 20ක් විතර අඩුවෙන් තරගිනීමා කරා. ඔස්ට්‍රේලියානු පන්දු බලයනියත් පකිස්තාන පන්දු බලයනියත් කතා මොකද දකින්නේ? අනිත් එක තමයි මේ අපි දඟ කැවීම පිළිබඳ කතා කරනවා. මේ තන්තිල දඟ කැවීම ලොකු දෙයක් කරයි කියන. නමුත් අද මේ තනතිල්ලේ කඩුලු 6ක්ම ලබා ගත්තේ වේග පන්දු යවන්නන් පකිස්තානයට එරෙහිව. ඔබ මොකද්ද මේක දකින්නේ? මේ කණ්ඩායම් දෙකේම හිටපු වේග පන්දු යවන්නන්ටත් ඔබ මුහුණ දීලා තියෙන ක්‍රීඩකෙක් විදියට?
මං හිතන්නේ මෙතන ලොකුම දේ තමයි අපිට පිටිකරුවන් විදියට ලොකුම අභියෝගය දැන් ගත්තොත් අද ඔවුන්ගේ බෝලස්ලා පස් දෙනෙක් ජෙනුවින් බෝලස්ලා පස් දෙනෙක් ඔවුන් ක්‍රීඩා කරනවා. ඔස්ට්‍රේලියානු කණ්ඩායම ක්‍රීඩා කරේ ජෙනුවින් බෝලස්ලා හතර දෙනා. ඉතින් මං හිතන්නේ ඒක තමයි ලොකුම චැලෙන්ජ් එක. මොකද පස් දෙනෙක් ක්‍රීඩා කරනකොට ඔවුන් සෑම පන්දියාන්නෙක්ම පන්දියාන්න එනකොට ඔවුන් හරිම ෆ්‍රෙෂ්. ඉතින් ඒක තමයි ඒගොල්ලොන්ට හම්බුන ලොකුම ඇඩ්වාන්ටේජ් එක සහ අපේ පැත්තෙන් අපිට ලැබුණු ඩිස්ඇඩ්වාන්ටේජ් එක. ඉතින් මං හිතන්නේ අපි හැමෝම දන්න ඔවුන් හොඳ පන්දියවන්න. මං හිතන්නේ ඔවුන් විශේෂයෙන්ම වේග පන්දියවන්න ඔවුන්ගේ රාජකාරිය උපරිමයෙන්ම කරා අද දවසේදී. සම්දී අපි දකිනවා මේ පහුගිය තරගාවලි කිහිපය පුරාම අපි දෙවෙනි තරගේ හොඳට කරනවා. හැබැයි පළවෙනි තරංගයේ බොහෝ විට පළවෙනිනම අපි ක්‍රීඩා කරලා අඩු ලකුණු සංඛ්‍යාවකට අවුට් වෙනවා. මේක ගැන ටීම් එක ඇතුලේ කතා කරලා තියෙනවද? මොකද්ද මේකට හේතුව? මොකද්ද කරන්න කියන එක ගැන මොකද්ද ඔයාගේ අදහස මේ ගැන? මම හිතන්නේ ඔබ කිව්වා වගේ මමත් ඒකට ඇග්‍රි වෙනවා. මොකද අපි හුඟක් පළවෙනි අන්තිම සීරීස් තුන ගත්තම පළවෙනි තරංගය පොඩ්ඩක් අපිට සාර්ථකත්වයට එන්න බැරි වෙලා තියෙනවා. හුඟක් මිස්ටේක්ස් වෙලා තියෙනවා පළවෙනි ස්පෙෂලි පළවෙනි දවසේ. ඉතින් මං හිතන්නේ කණ්ඩායමක් විදියට අපි හැම වෙලේම බලන්නේ කොහොමද හොඳ ස්ටාර්ට් එකක් ගන්න කියලා. ඉතින් තව තරගේ දවස් හතරක් තියෙනවා. මම බලාපොරොත්තුෙන් ඉන්නවා ඉදිරි දවස් හතරේදී අපේ ක්‍රීඩකයන් අපේ උපරිමයම ලබා දීලා මෙතනින් එහාට කණ්ඩායමේ ජයග්‍රහණයට ඔවුන් අපි ඔක්කොම එකතු වෙලා වැඩ කරලා මේ තරණය ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි කියලා.